ತೆಪೆಲ್, ಮಿನಿಂದೂರು, ಗ್ರಾಮ ನಿಲಧಾರಿ, ಸಂವರ್ಧ ನಿಲಧಾರಿ, ಸಮೃದ್ಧಿ ನಿಲಧಾರಿ, ಗೋವಿ ನಿಯಾಮಕ ಅತುಲು, ರಾಜ್ಯ ನಿಲಧಾರಿನ್ ಅದ ದಿನೇ ವೆಡವಾ ಜನೇಟೆಕ್ ಪಸಿಟಿಯಾ. ආර්ථික යුක්ති ඉටුකරනු කියන තැන අපි ඉන්නේ රජය සියලුම නිලධාරීන්ට 5000 දක්වා දීමනාවක් ලබා දෙන නිසා අපි ඉල්ලා සිටිනවා මේ තීරණය අද හා හෙට දිනේදී සිදු කරන රාජ්‍ය සේවා වෘත්තීය සමිති සමාජිකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවකට එක්ව සිටියේ සියලු රාජ්‍ය සේවකීන්ට වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතු බව පවසමින් කෙසේ වෙතත් සෙත්සිරිපායේ රාජ්‍ය ආයතනවල ඇතැම් සේවකීන් සේවයට වාර්තා කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතැම් රාජ්‍ය සේවකීන්ද සේවයට වාර්තා කර තිබුණා. ආණ්ඩුව මේ තීරණේ 25000 තීරණේ හරියට නොගත්තොත් ඉතිරි වෘත්තීය සමිතිත් ඒකාබද්ධ වෙලා දැවැන්ත වැඩවරුමකට එකතු වෙනවා කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරනවා. ඒ නිසා සීලම රාජ්‍ය සේවකයන්ට මේ 25000 අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියන කාරණාව අපි ආණ්ඩුවට නැවත නැවතත් මතක් කරනවා. කාර්යාලෙම ඉන්න විධායක සේවාවේ නිලධාරීන්ට මේ රුපියල් 25000ක දීමනාවක් වැඩි වෙනවා. හැබැයි ඒ කාර්යාලේ ඉන්න අනිකුත් නිලධාරීන්ට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිවම ආණ්ඩුව මේ දෙයාකාරයකින් සලකන ප්‍රතිපත්තිය නවත්තලා සමස්ත රාජ්‍ය සේවකයන් සමාන ලෙස ඒ රුපියල් 25000ක දීමනාව ලබා දෙන්න කියන ඉල්ලීම මුල් කරන් තමයි අද මේ අසනීප නිවාඩු වාර්තා කිරීම කරේ. තැපැල් සේවකයින්ද මෙම වැඩවර්ජනයට එක්ව සිටියා. 19000කට අධික තැපැල් සේවකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. අපි කළ යුත්තේ මොකද්ද කියන එක තේරුම් අරගෙන වහාම මේ කාරණාවට මැදිහත් වෙලා විසඳුම් ලබා දෙන්න යම් ආකාරයකට මේ කියන විසඳුම් ලබා දීම තවදුරටත් කල්ලරේනෝ නම් අපිට සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අඛණ්ඩ ක්‍රියාමාර්ගවලට යන්න. මේ අතර රාජගිරිය තැපැල් කාර්යාලයේ නිලධාරීන් රාජකාරිවලට වාර්තා කර තිබුණා. මෙම වර්ජනය සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා අදහස් පළ කළා. තැපැල් හා විදුලි සංදේශ සේවා නිලධාරීන්ගේ සංගමය නිලධාරීන් වැඩි පිරිසක් ඉන්න වෘත්තීය සමිතිය ඔවුන් අද මහජන සේවාවල රාජකාරිය යෙදෙනවා. තැපැල් කාර්යාලය විවෘත කරලා තියෙනවා. ඒ වගේම මට ආරංචි වෙලා තියෙනවා සමහර උප තැපැල් කාර්යාල පවා විවෘත වෙලා ඔවුන් රාජකාරි කරනවා. හැබැයි බෙදා හැරීම් කටයුතු වලට බාධාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් කාර්යාල කවුන්ටර්ස් ඕපන් කරලා තියෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. අපි තැපෑල බෙදා හැරීම විතරක් නෙමෙයි අපි මේකෙන් කරන්නේ. අපි අනිත් පැත්තෙන් බලපුවාම මහජන ආධාර, රෝගාධාර වගේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දීමනා ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම වගේ දේවලුත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා කරනවා. ඒ වගේම ආදායම් ඉලක්ක විදිහට අපේ ව්‍යාපාරික තැපැල් සේවාවනුත් අඩපණ වෙනවා මේකෙදි. මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැමිණි පිරිස යලි හරවා යවුන් ලැබුවේ සේවකීන් නොමැති බව පවසමින්. ආන්දර මේ හතරින් ඉඳලා පොලිමේ ඉන්නවා. දැන් කියනවා බදා දෙන්න කියලා. දැන් પાස්පෝර්ට්වත් නැහැ කියලා කියන කවුරුත්ම ඇතුළට ගියෙත් නැහැ මං හිතා. ඇත්තටම හරි නැහැ. හැමදාම රත්යාදුව. ග්‍රාම නිලධාරීන්ද අද දිනේ වර්ජනයට එක්වද ග්‍රාම නිලධාරී සංගම් හතරක පිරිස් ඊට සහභාගී නොවන බවයි එම සංගම් ප්‍රකාශ කළේ. අද සවස පවත්වන සාකච්ඡාවේදී අපට සාධනීය සුදුමක් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. එයත් අපේක්ෂාවෙන් තමයි අද එම නැත්තම් මේ ජූලි 8-9 තිබෙන්නා වූ රාජ්‍ය සේවකයන් නෙඩනුවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ ක්‍රියාවලියට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතු විදියට අපි දායකත්වයක් ලබා නොදුන්නේ ඒ නිසා. නමුත් අපි තවදුරටත් අඛණ්ඩව නැත්නම් අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය අපි තවදුරටත් ක්‍රියාත්මක කර යනවා. වැටුප් ඉහළ නැංවීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැත්වෙන වර්ජනයට රාජ්‍ය සේවා සිවිල් විදුලි යාන්ත්‍රික කාර්මික නිලධාරීන්ගේ සංගමයද අසනීප නිවාඩු වාර්තා කරමින් එක්ව සිටියා. ඊට සමගාමීව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසා දමා තිබුණා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි. මේ අතර හෙට දිනේදී ගුරු විදුහල්පති වෘත්තීය සංගම්ද වැඩවර්ජනයට එක්වන බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ අතර අද පැවති වර්ජනය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. මහජන සේවාවන් හරියට සපයා ගන්න බෑ කියලා පණිවිඩ යන රටකට දේශපාලන ස්ථාවරත්වයක් ස්ථාවරත්වය මදි කියලා පණිවිඩයක් යවන රටකට ආයෝජනය එන්න, සංචාරකයෝ එන්න, විදේශ ප්‍රේෂණය වන්න කටයුතු කරන්නේ නැහැ. ඒවා කඩාකප්පල් වෙනවා. ඒවා කඩාකප්පල් වෙනකොට බෙල්ල හිර වෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ. වර්ජනය කරන අයග නෙමෙයි. ඒ බෙල්ල හිර කරන එක තමයි දේශපාලනිකව දේශපාලන පක්ෂ විදියට මේ වැඩ වර්ජන වලට සම්බන්ධ වෙලා මේවා තල්ලු කරන අයගේ මූලික අභිප්‍රාය. ඒ අභිප්‍රාය රටට මේ වෙලාව උචිත නැහැ. ඒක නිසා රටේ ජනතාවටත් අපි කියනවා මේවා ගැන සබුද්ධිකව හිතන්න. වෘත්ති සමිති ව්‍යාපාරයටත් අපි කියනවා කරුණා කරලා මේ දේශපාලන පක්ෂවල දේශපාලන වැඩ වර්ජන වලට අහු වෙන්න එපා.
මේ අද සිද්ධ කරන මේ කාලකන්නේ ක්‍රියාවලිය ඇතුලේ මේ වගේ රටක ඇතුලේ කරන්න ඕනේ නැති දෙයක් අද මේ කරන්නේ. පෝට් සිටියේ ගල් ප්‍රමාණ පස්සරයකට පහක් කිව්වා වගේ තමයි ඊට වඩා බොහොම නරක ජනතාව අන්දන්න, ඒ කියන්නේ හිතාමතා ජනතාව රවට්ටන්න බොරු කියමින් ඉන්න මිනිස්සු ටිකක් දැන් උතරින් ඉන්නේ. ඒගොල්ලෝ නිර්මාණය කරන්න යනවා කියන මහා සම්මුර්ධිමත් අනාගතය ගැන වුණත් මේ ඇත්ත හරියට දන්න අයට හිතා ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බල ව්‍යාපෘතිය ඇතුලේ ඒ යන ගමනේ එක ක්‍රියාමාර්ගයක් විදිහට තමයි මේක කරන්නේ. මේ වර්ධනය මේ යන දේ කඩාකප්පල් කිරීමේ මොනායෙන් තමයි මේ කරන්නේ. මේක පිටිපස්සේ සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලන්ගේ වෘත්ති සමිති නායකයෝ මේක පිටිපස්සේ ඉන්නවා. ඒ ඔය මිනිස්සු කවුරුත් ඔය සටන් කරන්න ඕන වෙලාව සටන් කරපු මිනිස්සු නෙමෙයි. මේ සටන් කරන්න ඕන වෙලාවක නැති වෙලාවක සටන් කරන මිනිස්සු. ඔය මිනිස්සු රන් කරන වෙලාව සටන් වලින් පලා ගිය මිනිස්සු ඉන්න නායකයෝ කියලා කියන මිනිස්සු ඔක්කොම ඉතිහාසෙ. ඒගොල්ලෝ දැන් ඉන්න සමහර ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා නම් ඇත්තටම ඒගොල්ලෝ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ ඒගොල්ලෝ මේක කරන්න ඕනේ නැහැ. මේක කරන එක වැරදි එහෙම නම්. අපි ඒගොල්ලන්ට කියන්න කැමති කරුණා කළා රට විනාශ කරන වැඩ ඉතිහාසය කරා වගේ නැවත කරන්න එපා. අපි වරද්ද ගත්ත ඉතිහාසය අපි තියපු ජනතා විමුක්ති පෙරමුණ කරපු සමහර වැඩවලදී රටට අත්ුනේ යහපතක් නෙමෙයි විනාශයක් වුණේ. ඒ කාලේට ගැළපෙන ක්‍රියාමාර්ග නෙමෙයි ඒ කාලේ අරගෙන තිබුණේ. ඒකම තමයි මේ රිපීට් කරන්න යන්නේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතාද මෙම විරෝධතා සම්බන්ධයෙන් අදහස් පළ කළා. ස්ට්‍රයික් කරනවා කියලා මම හැමදාම ස්ට්‍රයික් නේ බං. රජයේ සේවකයෝ කියන්නේ නිකන් ඉන්නේ ඔතන. ඒක නිසා මචං ඕකේ වෙනසක් වෙන්න ඕනේ. එක්කෝ ප්‍රයිවට් කරන්න ඕනේ ඔකුන්ව. පඩි වැඩි කරනවා කියන්නේ මචං ඔහම වැඩි ගන්න බෑනේ ආණ්ඩුවට. රජයේ සේවකයන්ට වැඩි කරලා නැති ඉන්නේ පඩිය. ඒගොල්ලන් ඉතින් අසාධාරණ ඒගොල්ලෝ ඉල්ලන එක. එදා වෙලා හොයා ගන්න ආයෙත් හරිම අමාරුයි. තම කිව්වොත් මේ රට විනාශ කරේ රජයේ සේවකයෝ තමයි. මේ ශක්තිය මොන රජයට හරි දෙනව නම් මේ රට ඉතා ඉහළ මට්ටමක තියෙන්න තෝරා. නමුත් හැම වෙලේම ඒගොල්ලෝ කරන්නේ මොකද්ද මේ රට අකාර්යමයක් කරේ මම දැන් තරුණ ගුරුවරු මොනවද කරන්නේ පාසල් යුගලන්ට වඩා ප්‍රයිවට් තැන්වල කුණහල් පිටිකක් කියලා කොල්ලන්ග කෙල්ලන්ව අවුස්සලා කොල්ල කෙල්ල විනාශ කරනවා. ඒ වගේ හැම තැනම විනාශ දින දැන් 10000ක් වැඩි කරා නම් විතර මුදල මම කියන්නේ අඩු ගානේ මේ අවුරුද්ද අන්තිම වෙන රජයේ සේවකයන්ට දෙන්න ඕන. සම්පූර්ණ වැරදි. ඒක මම කියන්නේ එහෙම කරන්න නැතුව මිනිසුන්ට මෙහෙම අමාරුයි දාන්න බෑ. මට දේශපාලනයක් නෑ. මොන හේතුව මත හෝ රටේ දැන් තියෙන නරකම තැනක තියෙන. ඒකට මේගොල්ලෝ තවත් උද්ඝෝෂණ කරලා මේව දේවල් කරලා ආයි මුදල් අච්චු ගාලා මේක හින ලොකු කතන්දරයක්. ඉතින් කතා කරන්න ගියාට පස්සේ මේහෙම කරන්න එපා කියන එක තමයි මම කියන්නේ. අන්තිමයි හැම කෙනාටම ඕන වෙලා තියෙන්නේ තමන්ගේ පොකට් එක පුරව ගන්න කියලා මට හිතෙන්නේ. ඇත්තට මෙහෙමයි හිතෙන්නේ. මේකයි ලංකාවේ මේ විදිහට යන්නේ ඒකයි. අපි නොදන්න හස්තයක් මේක වටේ තියනවා කියන එක රජේ එක්ක රජේ අපහසුතාවයකටපත් කරගන්න නැත්නම් අර බොරදියේ මාළු බාන්න මොකක් හරි يعني අපි රජ සේවකට විරුද්ධ නැහැ. ඒගොල්ලෝගේ ඉල්ලීම් වලට අපි විරුද්ධ නැහැ. කොහොමද ස්ට්‍රයික් කරන්නේත් මේ වගේ කාලෙක තමයි ස්ට්‍රයික් එක කරන්නේ. විභාගයක් ප්‍රශ්න පත්‍ර බලන කාලෙක එඩ්මිෂන් දාන කාලෙක විභාගේ කාලෙක තමයි. ඒ කියන්නේ ඒක දෙමව්පියන්ට රිද්දන්න කියලා හිතලා වෙන්නේ නැති. ඒකෙන් රිදෙන්නේ මේ අහිංසක ළමයි. දුප්පත් මිනිහට කිසිම සාත සලකුවක් නැහනේ. වත්ත කටියට පඩි වැඩි කරනවා කිව්වේ. කවදාරි වැඩි කරලා තියෙනවද? නැහනේ. ඔක්කම බොරුනේ. ওই දින රටේ දින ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව බලනකොට ඉතින් අනිවාර්යෙන් මිනිස්සුගේ පඩියත් ඒ හා සමාන වැඩි වෙන්න ඕනේ. නැත්නම් කොහොම මිනිස්සු ජීවත් වෙන්නේ? ඉතින් ඒ පැත්තෙන් බලනවා මේ මිනිස්සු සාධාරණයි. යනි දේ පෞද්ගල ගාන්සරත් නේ ඒ වගේම සාධාරණයක් කරන්න ඕනේ. 25 ඉතින් අපෙන් තමයි අරන් දෙන්නේ. මොකද අපි මේ ප්‍රයිවට් නේ. අපි හොයනකින් තමයි ඒගොල්ලන්ට පඩි දෙන්න වෙන්නේ. වෙන එක මොකුත් දෙන්න විදියක් නැහැ යාලට. පඩි දෙන්න නම් ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ. මිනිස්සු කොච්චර අපහසුතාවයෙන් ලක් වෙනවද කියලා පිළිකුලෙන් විතර හෙලා දකින්න තමයි තියෙන්නේ. හැමදාම ඉතින් අපි තමයි අසරණ. මාජනතාවට අවිරතාවක් වෙනවා. ආවතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම් දෙනකම් ඒගොල්ලන් ස්ට්‍රයික් කරා. දවස් දෙක ස්ට්‍රයික් කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ඉල්ලීම සාධාරණයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ජනතාව අසරණ කවුරු ස්ට්‍රයික් කරා ජනතාව තමයි අමාරු වෙටෙන්නේ. එක එක තැන් වලට එක එක විදියට පඩි වැඩි වීම් කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා රාජ්‍ය රේඛාව වැඩ වර්ධනය කරාට මම නම් හිතන්නේ හොඳයි කියලා. හරි කරදරයි ඉතින් මේවා. හැමදාම මේ විදියට ඉතින් කරන්න ගියොත් හැමෝම අමාරු වැටෙනවනේ. ග්‍රාම සේවකයි ස්ට්‍රයික් ඊට පස්සේ ඉස්කෝලේ වැගලන් ස්ට්‍රයික් කවුද? තපල් ස්ට්‍රයික් ඊට පස්සේ මේක ස්ට්‍රයික් ඉතින් කොයි යන්නද එන්නේ? මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතාද මෙම විරෝධතා සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ රට දැන් පත් වෙලා තියෙන තත්ත්වයත් එක්ක සෞඛ්‍ය සේවයේ වැඩ වර්ජන වලට විරුද්ධයි. සෞඛ්‍ය සේවකයෝ තරහ වුණත් යාළු වුණත් කරන්න දෙයක් නැහැ. රට වැටිලා තියෙන මේ தත්ත්වය තුල සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ වර්ජන වලට අපි එකඟ නැහැ. දෙවෙනි කාර්යය අධ්‍යාපනය. කොරෝනා ප්‍රශ්නයක් ආවා. ළමයිගේ අධ්‍යාපනය මිද වැටුණා. දරුවන්ගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා දෙමව්පියෝ දරුවෝ. ඒ නිසා ගුරුවරුන්ගේ විශේෂයෙන් විදුහල්පතිවරුන්ගේ වර්ජනයක් කරනකොට ඒක ආණ්ඩුවට විතරක් නෙමෙයි ප්‍රශ්නේ. දරුවන්ටත් දෙමව්පියන්ටත් ප්‍රශ්නයක්. අරගලේ කරන්න ඉල්ලීම දාන්න වැඩත් කරන්න.
මෙම විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් ඌව පළාතේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවා වැටුප් සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. මම දන්නවා ජනතාව දුක් විඳිනවා. කොහොම හරි මේ රට ගෙනියන්න ඕන නිසා ආර්ථිකයයි සහනයයි දෙකම සමබරතාවයකට ගේන්න. මොකද පඩිය වැඩි කරොත් අපිට දෙන්න සල්ලි නැහැ. දැන් වැට් 18යි. ඒ දීමනා දුන්නොත් වැට් 19 කරන්න වෙනවා. 19 මාර. මං හිතන්නේ ජනතාවට 19ක්වත් 19 මාරවත් අරගන්න පුළුවන්. මොකද අනිත් පැත්තෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ 110. පොලිසිය හමුදා ඔක්කොම එක්ක. දැන් ඉන්නවා 115. මේ සාකච්ඡා කරලා සමහර අය කිව්වා 105ක් නොපේවන්න කියලා. ඒත් මං කිව්වා නෑ කවුරුත් ආපහු යවන්න බෑ. එන අවුරුද්දේ දීමනා පැඩි වැඩි කරන්න කියලා දැන් අපි කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ අයගේ වාර්තාව ලැබුණාම 20-25 අයවැයට ඒ මුදල් ලබා දෙන්න ක්‍රියා කරනවා. ඇත්ත වශයෙන්ම දැන් ආර්ථිකය ගොඩ එන අවස්ථාවේ සමහරු බලන්නේ එක කඩලා. ඒත් අපිට ඒ මුදල් ගෙවන්න මාර්ගයක් නැහැ. ගෙවන්න ගියොත් අපිට හම්බෙන ඩොලර් බිලියන 8 නැති වෙනවා. ඒ නිසා මේ ස්ථාවරේ ඉන්නවා මිස ඒක වෙනස් වෙන්නේ නැහැ. අනික දැන් පඩි වැඩි කිරීමේ කාලයක් නෙමෙයි. දැන් තියෙන්නේ මැතිවරණයක් එන කාලේ. කොයි පක්ෂයටවත් බෑ මේක කරන්න. මේ අද යන විදියට.